Season 2, Episode 4. අපි වෙන්නන්නේ පරණ කතාවක් කෙනී යාගේ තාත්තා වරන් මේ හොස්පිටල් එකට ආපු වෙලාව ක්‍රිස්ටියාව පිළිගන්නවා. මොකද තාත්තට අසනීපයක් තියෙනවා. එයාට උදව් කරන්න තමයි මෙතෙන්ට ගෙනාවේ. මේ ගේන්න දාන්න හේතුවක් තමයි තාත්තක පරම රෑ ගිහිල්ලා දොරවල් අරිනවා. එතකොට හැමෝගේම ආරක්ෂාවට ප්‍රශ්නයක්. මෙතන හොස්පිටල් එකේ යා බලා ගන්න කට්ටිය ඉන්න නිසා. මෙලා තාත්තා මෙතන ඉන්න බෑ. මට ගෙදර යන්න ඕන කියලා අම්මා කියනවා. ඔය අසනීපෙන් ඔයා ඉක්මනට හොඳ වුණොත් තමයි ගෙදර එන්න පුළුවන් කියලා. තාත්තා අහනවා මම ඉක්මනට හොඳ වුණොත් මට ආයෙ ගෙදර එන්න පුළුවන්. මම ඉක්මනට එන්නම් කියලා. කෙනෙක් අපසට් තාත්තා මේ විදිහට මෙතන දාන එකට හැබැයි කරන්න දෙයක් නෑ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් මේ වෙලාවේ බොයිඩ් එනවා කෙනී එළියට වෙලා දුකෙන් ඉද්දි මේ වෙලාවේ කෙනී කියන්නේ ඒගොල්ලෝ රෑවිල්ලා දොරට තට්ටු කරද්දි තාත්තා හිතුවේ එයාගේ සහෝදරයා පහව ඇවිල්ලා කියලා එයා දොර අරින්න ගියා කියලා මේ වෙලාවේ බොයිඩ් ඔෆර් කරනවා කෙනීට එයාගේ දෙවනිය වෙලාවයත් එක්ක වැඩ කරගෙන මේ මිනිස්සුන්ට උදව් කරන්න එන්න කියලා ආයි වර්තමාන කාලය කෙනී දුවගෙන එනවා බොයිඩ් ඇවිදගෙන යද්දි කෙනී කතා කරනවා බොයිට් එයාට දෙයක් පෙන්වන්න තියෙනවා කියලා. මේ අතරතුර ජුලියට තේරෙනවා අම්මා එක සිහියකින් නෙවෙයි ඉන්නේ කියලා ජුලිය අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක ආයෙ වුණා නේද කියලා අහනවා. අම්මා කියනවා ඔව් ඒක ආයෙ වුණා. හැබැයි මං හොඳින් ඔයත් මල්ලිවයි තාත්තවයි පොඩ්ඩක් බලන්න කියලා ජුලියට. දැන් ජේඩුත් ඉන්නේ කෙනීලගේ ගෙදරමයි මේ කට්ටියත් ඉන්නේ කෙනීලගේ ගෙදරමයි ජෙඩ් එයිලා බලනවා ඕගොල්ලොත් මෙහෙද කියලා. ඊට පස්සේ පිටත් වෙනවා ඊතනොයි ජුලි වික්ටර් බලන්න. කෙනී ගෙනල්ලා පෙන්නනවා බොයිට් මෙයා මෙතන පහල ඉන්නවා කියලා. මෙලයි බොයිට් කියනවා කෙනීට පොඩ උඩට යන්න මට මෙයාත් එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනි කියලා. මෙලයි බොයිට් යාගේ මාංචු ගලවලා අහනවා මොකක්ද ඔයාට උනේ? ඔයා කොහමද මෙතෙන්ට ආවේ? ගහට මාව තල්ලු කරාට පස්සේ මොකක්ද උනේ කියලා. මමත් ඔයාගේ පස්සෙන් ආවා. මම මෙතෙන්ට තමයි ආවේ කියලා එයා කියනවා. බොයිට් අහනවා ඔයා එතකොට එදා ඉඳලා මෙතනද කියලා. මේ වෙලාවේ බොයිට් ගෙන් අහනවා ඔයා කොහෙද කියලා කියා සාරා. බොයිට් අහනවා කොහමද ඔයා ගහගෙන දැනගෙන හිටියේ කියලා සාරා කියනවා සුදු වැඳගත්තු පිරිමි ළමයා මට කිව්වා කියලා. ඒ වගේම බොයිට් අහනවා මේ පිරිමි ළමයාගේ සද්දෙත් ඔයාට ඇහෙන වොයිස්වස් වලින් එකක්ද කියලා. සාර කියන්නේ නැහැ කියලා. එයා කියන්නේ එයාත් මෙතන හිරුණෙක් කෙනෙක්. එයාටත් උදව් කරන්න ඕනේ කියලා එයාට හිතෙනවා කියලා. එයාට රැහෙන යක්ෂ වොයිසස් වගේ නෙවෙයි ඒවා කියලා එයා කියනවා. බොයිට් කියනවා ආපේ කොහොඳයි හැබැයි ඔයා මෙතන ඉන්න එක නගර මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. මෙලා බොයිට් කියනවා මං ගිහලා කෙනීට කතා කරන්නම් ඔයා මෙතන සංසුන්ව ඉන්න කියලා සාරට. ඒ වගේම සාර අහනවා යා කෙනීට කිව්වේ නැහැ නේද තාමත් ක්ලිනික් එකේ උන දෙය කියලා එදාරයි. බොයිට් කියන්නේ නැහැ කියලා. මොකද කෙනී එක දන්නව නම් සාරට මෙහෙම ඉන්න වෙන්නේ නැහැ. මොකද සාර තමයි දොර ඇරියේ ක්ලිනික් එකේ ඒ නිසා තමයි කෙනීගේ තාත්තා නැති වුනේ. මෙලා උඩට ඇවිල්ලා බොයිට් කියනවා කෙනීට සාරා අමුතු විදිහට මේ තැනත් එක්ක සම්බන්ධයි කියලා. එයත් එක්ක මේ තැන සමහර දේවල් කමියුනිකේට් කරනවා කියලා බොයිට් කියනවා. ෆාද තමයි මෙයා බේස්මන්ට් එකේ ලොක් කරේ. ඒ වගේම ෆාද කත්‍රි ප්‍රශ්න කරද්දි එයා හොයාගත්ත කියලා කියනවා මෙයාට පුළුවන් කියලා සමහර දේවල් ගැන විස්තර කරන්න. ඒ වගේම මේක ඔප්පු කරගන්න එයාට පුළුවන් වුණා කියලා කියනවා මෙයා ඇත්තටම මේ තැනත් එක්ක සම්බන්ධයි කියලා. ඒ නිසා ඒ කනෙක්ෂන් එක අපිට අපේ වාසියට පාවිච්චි කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි අපි මේ සාරව තියන් ඉන්නේ කියලා බොයිට් කියනවා. කෙනී අහනවා එතකොට ෆාද මරුණු දවසේලා මෙයා මෙතනද තාම කියලා බොයිට් කියනවා නෑ එයාව මං එක්කන් ගියා මාත් එක්ක කැලේට යන්න කියලා. එයා නිසා තමයි මං තාම ජීවත් වෙන්නේ. එයා තමයි මාව මෙහෙට එවන්න සැලැස්සුවේ කියලා. එයා ගොඩක් නරක දේවල් කරා. හැබැයි එයාගේ කනෙක්ෂන් එක වැදගත්. ඒ හින්දා එයා උත්සාහ කරන්නේ මිනිස්සුන්ට හොඳක් කරන්න. ඒ හින්දා අපිට එයාට අවස්ථාවක් දෙන්න වෙනවා කියලා. මෙල කෙනී කියන්නේ එයා එයාගේ සහෝදරයා මැරුවා කියලා. එයාගේ මේ අවුරුදු 9ක ළමයෙක්ටත් එහෙම කරන්න හැදුවා කියලා. ඔයා බොරු කරලා ඔයා මටත් බොරු කරලා කියලා තමයි කෙනී කියන්නේ. මේ වෙලාවේ බොයිට් කියනවා ඔව් එයා කරපු දේ සමාව දෙන්න බෑ. ඒ වගේ මෙයා ඒ මරපු මිනිස්සු ගැන ඒගොල්ලොත් ප්‍රශ්නයක් තමයි. ඒගොල්ලන් හින්දා සමාව දෙන්නත් බෑ කියලා මේ වෙලාවේ කෙනී අහනවා මිනිස්සු එයා මැරුව එයාගේ සහෝදරයා විතරයි නේද කියලා. මේ වෙලාවේ කෙනී අහනවා හරි බොයිඩ් මේ වෙලාවේ මෙතන මෙයා ඉන්නවා කියලා ජිමුයි තැබතයි හොයාගත්තොත් මොකද වෙන්නේ කියලා. මෙයා කියන්නේ කෙනී කියන්නේ ආව බොක්ස් එකේ දාන්න ඕනි කියලා අර එළියේ තියෙන කූඩුවේ. ඒ වගේ මෙලා බොයිට් කියනවා එයා විතරක් නෙමෙයි වෙන කවුරුවත් ඒ බොක්ස් එකට ආය යන්නේ නැහැ කියලා. බොයිට් පොඩක් මේ වෙලාවේ අමාරුයි වගේ එයා යනවා එළියට. එයා දකින්න එයාගේ ඇතේ නිකන් අර පණුව වගේ යනවා. ඒ වගේම බොයිට් වැටෙනවා වගේ යනවා කෙනී ආවිල්ලා උදව් කරනවා. ජුලි ඊතන යනවා කොලනි හවුස් එකට. මේ වෙලාවේ ජුලි දකින්න එළියේ ඉන්නවා එල්ජින්. ඒ වගේම ෆාතිමාව දකින්නවා ජුලියා සුබපතන වගේ එන්ගේජ්මන්ට් එක සුබපතමු කියලා. මොකද පුංචි වයර් මුද්දක් දාලා තිනවා ඇලිස් ෆාතිමාට. ඔයගෙම ඔයා බ්‍රයිඩ්ස්මේඩ් වෙන්න කැමතිද? අපි මෙතන කසාද බඳිනවා කියලා තමයි ජුලියට කියන්නේ ෆාතිමා. වික්ටර් හොයාගෙන යනවා ඊතන්. මේ වෙලාව වික්ටර් කියන්නේ මට ඔයා ඇතුළට ගන්න බෑ. ඔයා මගෙන් හොරකම් කරයි දන්නේ නැහැ කියලා. ඊතන් කියනවා මම නෙමෙයි කරේ. යාට මම එපාත් කිව්වා. යා තමයි හැම කරේ කියලා ඉන් ගැන. මේ වෙලාව වික්ටර් චිත්‍රයෙන් දඳින්නේ යා ඉන්නේ අවුලෙන්. ඊතන් කියනවා ඔයා මගේ අම්මට උදව් කරා කියලා කැලේදි. ඒ වෙලාව වික්ටර් කියන්නේ ඔයාගේ අම්මා හොඳ ගෑනු කෙනෙක්. ඒ වගේ අම්මා කෙනෙක් ඔයාට ඉන්න එක ඔයා ගොඩක් වාසනාවන්තයි කියලා. ඒ වගේම තව විස්තර කතා කරන්න හදද්දි වික්ටර් කියනවා ඊතන්ට දැන් යන්න මම පොඩ්ඩක් කාර්ය බහුලයි කියලා. ඒ වගේම ඊතන් හොයාගත්තු මාකස් වගේක් ගෙනත් දීලා සමාවත් ඉල්ලනවා. ජුලියානෝ එල්ජින් එක කතා කරා. ඒ වගේම ජුලිය ගිහලා කියනවා ඔයාට කතා කරන්න කවුරු රියොන් නම් මම ඉන්නවා කියලා. මේ වෙලාවේ පිටත් වෙලා යනවා ඊතන්. ඒ හින්දා ජුලියට යන්න වෙනවා. අපි ඇස්සේ හම්බෙමු කියලා තමයි පිටත් වෙන්නේ. මෙලයි බොයිඩ් ඩොක්ටර් ළඟට ගෙනහිල්ලා එයා කියනවා ඩොක්ටර්ට මම හොඳින් කියලා. ඒ වගේම බොයිඩ් කියනවා කැලෙයිදි මාව මකුලෝ කෑවා ඒ හින්දා දන්නේ නැහැ කියලා. ඩොක්ටර් මේ වෙලාවේ බලන්න හදනවා. මේ වෙලාවේ හපොප් පාරවල් පෙන්නද්දි ඩොක්ටර් දකිනවා බොයිඩ්ගේ අත තුවාල කරපු එක අර දන්වැල් දාලා ඉරු වයසක පුද්ගලයා
මේ වෙලාවේ ડોක්ටර් අහනවා මේක මොකක්ද කියලා බොයිඩ් එක එච්චර පෙන්වන්න යන්නේ නැහැ. ගහකට කට දුවලා වුණා කියලා තමයි ආ කියන්නේ. මේ වෙලාවේ ડોක්ටර් තවත් ප්‍රශ්න අහනවා එක එක දේවල් ඔයාට තියෙන දේවල් මොනවාද කියලා ලක්ෂණ කොමාරයා කියන්නේ මම තාම මගේ මනස විකාර කරගෙන නැහැ කියලා බොයිඩ් ડોක්ටර්ට විහිළුවෙන්. ඒ වගේම පාකින්සන් රෝගයේ එක එක ලක්ෂණ එනවා ගැන ડોක්ටර් පොඩ්ඩක් කතා කරනවා බොයිඩ් එක්ක. කියලා ડોක්ටර් කියන්නේ බොයිඩ්ට වැඩිපුර ස්ට්‍රෙස් වෙන දේවල් කරන්න එපා කියලා මේ වෙලාවේ බොයිඩ් හිනා වෙනවා. ડોක්ටර් අහනවා ඇයි කියලා මෙතන ස්ට්‍රෙස් නැති දෙයක් මොකක්ද කියලා තමයි ડોක්ටර්ගෙන් අහන්නේ බොයිඩ් හිනා වෙවි මොකද මේගොල්ලෝ ඉන්න තැන විකාරයක් හින්දා. කෙනෙක් ඇවිල්ලා කැමරා අරන් යනවා බොයිඩ් අරන් යන්න මේ වෙලාවේ අහනවා ඔය ක්‍රිස්ටිට කතා කරාද කියලා. මේ වෙලාවේ කෙනී කියන්නේ මම යා එන්ගේජ් වෙලා හිටියා කියලා දැනගත්තා. ඒ වගේම ක්‍රිස්ටි සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති කියලා. මෙලයි ජේඩ් එනවා බාරක පැත්තට. ඒ වෙලාවේ බස් එකේ ඩ්‍රයිවර් ඉන්නවා බාරකට වෙලා. මෙලයි ජේඩ් ගිහලා වාඩි වෙනවා. මම හිතුවේ මෙතන කවුරුත් නැතුව ඇති කියලා සමා වෙන කරදර කරා නම් කියලා. ඒ වෙලාවේ ඩ්‍රයිවර් කියනවා අර කොල්ලා මට වැඳ වැටුණා ආය හරවන්න කියලා හැබැයි මං හැරෙවෙ නැහැ කියලා. ඊපස් ජේඩ් අහනවා කොයි වෙලාවේද කියලා එයා අහන්නේ ගහ දැක්කට පස්සේද ඊට කලින්ද කියලා. ඩ්‍රයිවර් ලේඩි කියන්නේ ගහ දැක්කට පස්සේ කියලා. එතකොට ජේඩ් කියනවා එහෙනම් තේරුමක් නැහැ හැරෙව්වත් කියලා. ඒ වෙලාවේ ඩ්‍රයිවර් කියන්නේ බස් එකේ මිනිස්සු බස් එකට නැග්ගේ මා විශ්වාස කරලා අයගොල්ලන්ව පරිස්සමට ගෙනියන්න එක මගේ වගකීමක් මට ඒක කරන්න බැරි වුණා කියලා. අන්තිමට ජේඩ් විහිළුවක් කරනවා ඩ්‍රයිවර් ළඟට ගිහිල්ලා ඉතින් දුක් වෙන්න එපා. ඒගොල්ලන්ගේ ජීවිතේ එච්චර සුන්දර නැතුව ඇති. මොකද ඒගොල්ලෝ කොහොමත් බස් එක යන කට්ටිය කියලා. ටිකලකට පස්සේ ඩ්‍රයිවර් තිනා වෙනවා මේ විහිළුවට. එහෙල ඩ්‍රයිවර් කියන්නේ එදා මම ඩ්‍රයිව් කරන්නත් නෙවෙයි හිටියේ. මම මේ ඩ්‍රයිවර් ජොබ් එක ගත්තේ මගේ ඩිග්‍රී එකට ගෙවන්න කියලා. කොහමර ගිය සතියේ වෙද්දී මම ඔක්කොම ඩිග්‍රී එකට අදාළ ටියුෂන් ෆී ගෙවලා ඉවරයි. හැබැයි මට හිතුණා මේ නිවාඩු කාලේ තව සති දෙක තුනක් පැද්දොත් මට තව කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසයි මං ආවේ කියලා. මම මහන්සි වුණ එකට මටම ගෙවීමක් කරගෙන පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරන්න සල්ලි ටිකක් හොයාගන්න තමයි මං ආවේ කියලා. එහනවා මේකද මට ලැබෙන තෑග්ග කියලා මගේ මහන්සිවලට. ඒ වෙලාවේ ජේඩ් කියන්නේ මම මෙතෙන්ට එන්න කලින් මගේ කම්පැනි එක වික්කා. මම ජීවිත කාලෙම වැඩ කරපු එකේ ඵල මම නෙලා ගත්තා. හැබැයි ඒකත් මට භුක්ති විඳින්න බැරි වුණා. අපි කොහොම හරි අපිට ඕන දේ ලබා ගමු කියලා මේ දෙන්නා සෞදිය පුරනවා. තබද හොස්පිටල් එකට එනවා. ජිම් නැහැ හොස්පිටල් එකේ. මේ වෙලාවේ මාරි බෙහෙත් තියෙන කැබිනට් එක ඇද ඉන්නවා. එයා කියනවා මට ඔයා එනවා ඇහුන්නේ නැහැ. මමත් නර්ස් කෙනෙක්. මම මේ උදව් කරනවා කියලා ක්‍රිස්ටිට. මාරියල් කියනවා ජිම් ටිකකට කලින් පිටත් වුණා කියලා. ජිම් එළියට ඇවිල්ලා බලන් ඉන්නවා මිනිස්සු දිහා. තබත ඇවිල්ලා කියනවා ඔයා රෙස්ට් කරන්න ඕනේ කියලා. ජිම් කියනවා අපි කතා කරන්න ඕනේ කියලා. එයාලා ජිම් කියනවා මම මේ ගොඩනැගිල්ලට යට වෙලා ඉද්දි මම හිතුවේ මම මැරෙයි කියලා. ඒ වෙලාවේ මම දිගටම හිත හිත හිටියේ ඇයි අපිව මේ පාර මෙහෙට ගෙනාවේ කියන එක ගැන කියලා. ඒ වගේම ජිම් කියනවා ක්‍රිස්ටිගේ ෆියොන්ස් ඉඳලා තියනවා කියලා මේ බස් එකේ. ඒ වගේම මේ වෙලාවේ ජිම් කියනවා තැබෙතට ජිම් ඇවිල්ලා ඉංජිනියර් කෙනෙක් යා කියන අපි රෝලර් කෝස්ටර්ස් හදද්දී ඒක යන මිනිස්සුන්ට ඒක විශ්වාස කරන්න බැරි වෙන විදිහට තමයි අපි හදන්නේ කියලා. ඒතකොට තමයි මිනිස්සුන්ගේ හොඳම රියැක්ෂන් එක ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ රෝලර් කෝස්ටර් එකේ යද්දී. මේලා ජිම් කියනවා මට හිතෙන්නේ මෙතනත් කවුරු හරි ඩිසයින් කරපු තැනක්. අපි රියැක්ට් කරන්නේ කොහොමද කියලා බලන්න කියලා තමයි යා කියන්නේ. යා කියන්නේ මේක මිනිස්සු හදලා ඒගොල්ලන්ව නිකන් ලැබ් රැට්ස්ලා වගේ තියාගෙන මෙතන පරීක්ෂණයක් විදිහට කරනවා කියලා. ජිම් කියනවා සමහර විට මේක මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් පරීක්ෂණයක්ද දන්නේ නැහැ කියලා. ඒ වගේම ජිම් කියනවා රේඩියෝ එක වැඩ කරා ඒකෙන් කාවරි කන්ටැක්ට් වුණා කියලා. ජිම් කියනවා වෙන කවුරුත් මේක දන්නේ නැහැ කියලා. අපි ඔක්කොම අකුලන් අදද්දී මිනිස්සේ කතා කරා කියලා කියනවා. ඒ නිසා තමයි මම මෙතෙන්ද දුවගෙන ආවේ කියලා ජිම් කියනවා. තවදහන ඔයා කියන්නේ කවුරු හරි අපිව බලන් ඉන්නවද කියන එක කියලා. ඒ වෙලාවේ ජිම් කියන්නේ මම දන්නේ එකම දෙයයි එයා පැත්තේ රේඩියෝ එකෙන් කවුරු හරි මට කතා කරා. එයා මගේ නම ඔයාගේ නම හැමදේම දැනගෙන හිටියා. හරියට ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා වගේ කියලා. තබත මේල ඇහනවා රේඩියෝ එකේ වොයිස් එක තව කාට හරි ඇහුණාද කියලා. ඒ වෙලාවේ ජිම් ළඟ හිටියා. ජිම්ට මතක් වෙනවා ඩෝනා. පොයිට් ගිහිල්ලා මොන හොදන් එළියට එද්දී ආ දකින්නවා මැරිච්ච ෆාදර් පුටුවේ වාඩි වෙලා යාට කතා කරනවා. මේ වෙලාවේ වොයිට් කියනවා මේක ඇත්තක් වෙන්න බෑ. උඹට මෙතන ඉන්න බෑ කියලා. ඒ වෙලාවේ ෆාදර් අහනවා පියතුම අහනවා ඔයාට දැන් ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලාද හොයන්න ඕනේ මේකට විසඳුමක්ද කියලා. බොයිට් කියනවා මම ඇත්තටම දන්නේ නැහැ කියලා. මොකද පුංචි කොල්ලෙක් කියලා මිනිස්සුන්ව ගස් ඇතුලෙන් යවනවා. මගේ අත දැන් වේවුලන්නේ නැහැ. හැබැයි මගේ ඇඟ ඇතුලේ පණුව ඉන්නවා. පණුව වගේ යනවා. මොකක්ද කියලා මට මේක තේරෙන්නේ නැහැ කියලා. ඒ වගේ මේ වෙලාවේ පියතුම අහන්නේ අපි ඇත්තම දේ කතා කරමු. ඔයා කොහොමද කෙනීට කියන්නේ? සාරා නිසා තමයි. එයාගේ තාත්තා මැරුණේ කියන එක ගැන කියලා. ඒ වගේ මේ වෙලාවේ ෆාදර් පියතුමා කියන්නේ ඔයා කෙනෙක්ගේ තාත්තාව කවුද මැරුවේ කියලා දැන දැනත් එයාට දඬුවම් දෙන්න වැඩ කරේ නැහැ. ඒ වගේම ඔයා කෙනීට ඒ මොකුත් කිව්වෙත් නැහැ. ඔයා කෙනීව රැවට්ටුවා කියලා. මෙලා බොයිට් කියන්නේ මේක ඔයාගේම අදහසක් තමයි කියලා පියතුමාට. පියතුමා කියනවා එහෙම කියන්න එපා. මැරිච්ච මිනිසුන්ටත් අගෞරව කරන්න එපා කියලා. ඒ වෙලාව කොහමද පියතුමා කියන්නේ කෙනීට මේ කතන්දරේ කියන එකක් තේරුමක් නැහැ. මේ වෙලාව අපිට දරුණු tough decisions ගන්න වෙනවා. ඒ හින්දා ඒක ගන්න ඉගෙන ගන්න කියලා. පියතුමා කියනවා මං කියන දේ අහන්න කියලා. හැබැයි බොයිට් කියන්නේ මං යාට තවදුරටත් බොරු කියන්නේ නැහැ කියලා. එයා කියනවා ඔයා නිකන් කෙනීට තාත්තා කෙනෙක් වගේ යාට තවදුරටත් නැති. ඔයා ඒක අයින් කරගන්න එපා කියලා එයාගේ ජීවිතේ.
බ්‍රෝකන්ුන මිනිසුන්ට සවයි වෙන්න බැහැ කියලා තමයි මේ වෙලාවේ පියතුමා කියන්නේ බොයිඩ්. සමහරවිට මේ බොයිඩ්ගේ මනසම බොයිඩ්ට කතා කරන විදිහ වෙන්නත් පුළුවන් මෙතන 아무තු තැනක් නිසා. මෙලා ජිම් ඇවිල්ලා ඩෝනව හම්බෙලා කතා කරනවා ඔයාට ඇහුණ නේද වොයිස් එක රේඩියෝ එකේ වෙලාවේ කියලා. ඩෝන මේ වෙලාවට විතර බලනවා කාට හරි ඇහුණද කියලා මෙයා කියප එක ඊට පස්සේ ජිම් එකකන් යනවා ඇතුළට. එලා ඩෝන කියනවා ජිම්ට උමට ඇහුණා කවුද 아무තු මිනිස්සෙක් ඔයාට ඔයාගේ බිරිඳ ගැන අනතුරුවන් ගොන වගේ කඩා වැටෙන්න විනාඩි 20කට කලින් කියලා. ජිම් කියන්නේ ඒකේ තේරුම එළියේ කවුරු හරි අපි දිහා බලාගෙන ඉන්නවා කියන එක. ලෝනා කියනවා ඔයා එතකොට ඔය දකින්න දේ ඔය ඇහුණ දේ මිනිස්සුන්ට කිව්වොත් ඒකෙන් මිනිස්සු මොනා හිතයිද කියලා ඔයා හිතනවාද කියලා. ඒ වගේම ඩෝනා කියනවා ඔයා දිව්වට පස්සේ බිල්ඩින් එකේ ලයිට් පුපුරලා ගිලා තා මිනිස්සෙක්ගේ ඇස් තා පොඩ්ඩෙන් අන්ධ වෙනවා. කවුරු හරි බලන් ඉන්න එකෙක් අපිට උදව් කරන්න නම් හදන්නේ නැහැ කියලා. ඒ වගේම බලන් ඉන්න මොකෙක් හරි අපි ඒගොල්ලෝ ගැන දන්නවා කියලා දැනගත්තොත් මොනා වේවිද කියලා අහනවා ජිම්ගෙන්. ඒ වගේම මේකත් අපි උපකල්පනය කරොත් එහා පැත්තේ කතා කරන මිනිස්සයා ඇත්තටම මිනිස්සෙක් කියලා අපි හිතුවොත් තමයි ඒකේ තේරුම තියෙන්නේ කියලා තමයි මේ වෙලায় ඩෝනා කියන්නේ. යා කියන්නේ සමහරට මිනිස්සෙක් නොවෙන්නත් පුළුවන් කියලා. මේ වෙලায় ඩෝනා කියනවා මෙතන මිනිස්සු වගේ ඇවිදින අපි වගේ జాතියක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ළඟට අපි ගියොත් අපේ බොකුබඩවැල් ඔක්කොම එළියට ඇදලා දාන జాතිය සත්තු වගේ ඉන්නේ කියලා. එයා කියනවා ඒ වගේ එකෙක්ද දන්නේ නැහැ ඔයාට කතා කරේ කියලා. ඒ වගේම ඩෝනා කියන්නේ ඒක මග ඇරලා ඉන්න කියලා නෙමෙයි මම ඔයාට කියන්නේ කියලා. ඔය මිනිස්සුන්ගේ බලාපොරොත්තුත් උඩට ගෙනාවා මේ ටවර් එකේ කතන්දරෙන්. එහෙනම් දැන් පොඩ්ඩක් කටවහගෙන මේ ගැන හරියට හොයමු කියලා. මෙහෙලා ජිම් අහනවා කෝ රේඩියෝ එක කියලා. එතන යන්න හදද්දි එළිය රණ්ඩුවක් ඇහලා ඩෝනා ඒ පැත්තට යනවා. අර චන්ඩිකොල්ල ඇවිල්ලා මිනිස්සෙට ගහනවා එයාගේ බෑග් එක ඇද්දා කියලා. එළ ඩෝනා කියනවා මෙතන වැඩ වෙන ක්‍රමයක් තියෙනවා කියලා. එයා කියන්නේ මගේ බඩු වලින් ඈත් වෙලා ඉන්න කියලා. මෙහෙලා ඩෝනාගේ ඉවසීම සීමාවත් ඉවර වීගෙන එන්නේ. සාරාට කෙනි කෑම ගෙනත් දීලා ඒ වෙලාවේ කෙනෙක් කියනවා බොයිඩ්ගේ ජීවිතේ බේරගත්ත කියන්නේ ඇත්තද කියලා. එයා කියනවා ඇත්තනම් මම නෙවෙයි ඒක කළේ කියලා. මේ වෙලාවේ කෙනෙක් අහනවා ඔයාට එක එක ශබ්ද ඇහෙනවා කියලා කිව්වා. එක එක කටහඬ වල ඇහෙනවා කියලා කිව්වා. ඒ නිසාද ඔයා පුංචි ළමයාව මරන්න හැදුවේ කියලා. කොහොමද ඔයාගේ මනසේ වගේ දේවල් වලට පෙළඹෙන්නේ කියලා කෙනෙක් අහනවා වොයිස් එකක් ඇහුණ නිසා කියලා. ඒ වෙලාවේ සාරා කියන්නේ කෙනෙක්ට ඔයාට තේරෙන්නේ නැහැ කියලා. කෙනෙක් කියනවා එහෙනම් මට තේරුම් කරන්න බොයිඩ් ඔයා විශ්වාස කරන හේතුව මටත් තේරුම් කරන්න මටත් විශ්වාස කරන්න කියලා. ඒ වගේ මිනිස්සු ඔයා ගැන දැනගත්තට පස්සේ බොයිඩ්ට බැකප් එකක් විදිහට යාට සපෝට් කරන්න මට ඔයා ගැන ඇත්ත පැහැදිලි කරලා දෙන්න කියලා සාරාට කියනවා කෙනි. ඒ වගේම ඔයාට විතරක් නෙමෙයි මිනිස්සු විරුද්ධුනොත් විරුද්ධ වෙන්නේ බොයිට්ටත් එක්ක. ඒක බොයිට්ට ප්‍රශ්නයක් වෙනවා. මට ඒ වෙලාවේ බොයිට් උදව් කරන්න ඕනේ කියලා තමයි කෙනි කියන්නේ. කෙනි මේ වෙලාවේ කියන්නේ සේරා මං ඔයාව හොඳ මිත්‍රයෙක් විදිහට දැක්කේ. ඒ වගේ මගේ අම්මා එයාට කවදාවත් නැති දුවෙක් විදිහට ඔයා දිහා බැලුවේ. ඔයාව ගොඩක් අගය කරා කියලා. සාරා කියනවා මට ඒක ඔයාට තේරුම් කරන්න විදිහක් නැහැ. ඒ වගේම බොයිඩ් මට අවස්ථාවක් දුන්නේ මට සුදුසු නැති මම අර බොක්ස් එකේ නවතින්න ඕන කෙනෙක් බොයිඩ් මට chance එකක් දුන්නේ මම ඒකට එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා කියලා. ඒ වගේම සාරා කියනවා මම කරපු දේවල් මට කවදාවත් ආය අන්ඩු කරන්න බෑ කියලා. කෙනී කියනවා හැබැයි අපිට මිනිසුන්ට තේරුම් ගන්න උදව් කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඔයා කරපු නරක හැම දෙයකටම හේතුවක් තිබුණා කියලා අපිට තේරුම් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ නගරයේ 아무තු තැනක් මිනිස්සුත් ගොඩක් ප්‍රශ්නවල ඉන්නේ කියලා. මෙලා සාරා කියනවා කෙනී නවත්තන්න මට ඔයාට කියන්න දේකුත් තියෙනවා කියලා. මේ වෙලාවේ ඩෝනා ඉන්නේ අප්සෙට් එක යාට පොඩ්ඩක් කතා කරන්න එනවා ෆාතිමා. හැබැයි ඩෝනට ඉවසීම සීමාව පැනලා තියෙන්නේ. එයා පොරවක් අර යනවා අර චන්ඩියාව හම්බෙන්න. ඩෝනා පොරවත් අරන් ඇවිල්ලා කියනවා නැකටලා උඹගේ බඩු ගනින් කියලා. උඹට මෙතන නීති වලට කැමති නැත්නම් උඹට වෙන තැනක ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි ඩෝනා කියන්නේ. එයා කියන්නේ කහ නැති දැන ඩෝනා යාගේ බලය පෙන්නනවා බඩු ටික අරන් වරෙන් කියලා. ඩෝනා එක්ක යනවා එක්කන් යද්දී එයා දකිනවා බස් එක. ඩ්‍රයිවර් බස් එක වෙන තැනකට දාලා ඒ වෙලාවේ ඩෝනා කියනවා ඔයාගේ අලුත් ගෙදරට ඔයාව පිළිගන්නවා කියලා. දැන් මේකෝලට බස් එකේ තමයි ඉන්න වෙන්නේ. ඩෝනා බස් එක නැගලා කියනවා මේ තියෙන තලස්මන්ට් එකක් මේක මෙතන එල්ලලා තියන්න. ඒ වගේම මේක වැටුනොත් ඔයාගේ ජීවිතේ අවසානය තමයි කියලා මතක තියාගන්න කියලා. ඒක බිමවැටලා තිබුණොත් ඒකත් නිකන් ගලක් වගේ එල්ලලාම තියෙන්න ඕනි කියලා. ඒ වෙලාවේ කියනවා කොල්ලා ඔයා ඔයාගේ පොයින්ට් එක ඔප්පු කරා ඔයා හරි කියලා. ඩෝනා කියනවා නෑ මට කවුරුත් මගේ මිනිසුන්ට හානි කරනවා බලන් ඉන්න ඕනේ නැහැ කියලා. උඹ ඇඳලා ජීවත් වෙන්නේ මේ බස් එකේ කියලා තමයි කියන්නේ. හැබැයි උඹට වහගන්න කාටන් එකක්වත් නැහැ කියලා කියනවා. හැමදාම රැට ඒ යක්කු එනවා. ඇත්තටම මෙතනින් පිටවීමක් නැහැ කියලා තමයි ඩෝනා කියන්නේ මේ කොල්ලන්ට. ඩෝනා මිනිහට සුබපතලා පිටත් වෙලා යනවා. දැන් මෙයාට ඉන්න වෙන්නේ බස් එකේ. මෙලා වැස්ස නටපු ගෑනු කෙනා ඇවිල්ලා බොයිඩ් හම්බෙනවා. එයා කියනවා එයාගේ නම ටිලි කියලා. ඒගොල්ලෝ මෙයා ටිලි කියනවා ඔයාගේ ඩෙපියුටි අර පැත්තට යනවා එයා දැක්කා කියලා. කෙනෙක් කියලා බලන් ඉන්න ඔයාගේ තාත්තා මැරලා වැටලා හිටපු තැන. බොයිඩ් මේ වෙලාවේ මෙතෙන්ට එනවා. මෙලා කෙනෙක් කියන්නේ මම මෙච්චර කාලයකට දැක්කේ නැහැ මගේ අම්මා අඬනවා. හැබැයි දැන් හැමදාම රැට රැට මගේ අම්මා අඬනවා කියලා. අම්මා හැම වෙලාවෙම හිතන් ඉන්නේ අම්මගේ වැරද්ද නිසා තමයි තාත්තා නැති වුනේ කියලා. අම්මා මෙතන හිටියානම් තාත්තට එහෙම වෙන්නේ නැහැ කියලා තමයි අම්මා හිතන්නේ කියලා කෙනී කියනවා. කොහොම හරි කට්ටිය මෙච්චර කාලෙ හිතන් ඉඳලා තියෙන්නේ තාත්තා තමයි දොර ඇරලා තියෙන්නේ කියලා. මොකද එයා ඩිමෙන්ෂියා රෝගයකින් දා දොර අරින නිසා කියලා. කෙනී අහනවා යා නෙවෙයි නේද දොර ඇරී කියලා බොයිඩ්ගෙන්. බොයිඩ් නැහැ කියලා කියනවා. කෙනී අහනවා එහෙනම් ඔයා දැනගෙන හිටියා නේද කියලා. ඒ වෙලාව බොයිඩ් කියන්නේ මම මේක දැනගත්තේ මම පිටත් වෙන්න දවසකට කලින් කියලා. බොයිඩ් කෙනිට කතා කරන්න හදනවා. කෙනිට හොඳනම තරහ ගිහිල්ලා බොයිඩ් කියනවා මම ඔයාට කියන්න හිටියේ කියලා. ඒ වෙලාවේ කෙනී කියන්නේ කවද්ද ඇත්තටම මට කියන්න හිටියේ කියලා. ඒ වගේම එයා බොක්ස් එකට යනවා කියලා තමයි මේ වෙලාව කියන්නේ සාරා.
බොයිඩ් නැ කියනවා කෙනි එයාව බොක්ස් එකට දාන්න ඕනේ කියලාම කියනවා. එයා මගේ තාත්තා මැරුවා ඒකට එයා වන්දි ගවන්න ඕනේ කියලා තමයි කෙනි කියන්නේ. වෙලා බොයිඩ් කියනවා ඒක කරන්න බෑ කියලා කෙනි යාගේ බැච් එක ගලවලා බොයිඩ්ට දෙනවා. තවදුරටත් මම ඩෙපියුටි නෙමෙයි කියලා. වැඩ හොඳනම් දිගටම එකතු වෙලා ඉන්න ගිහින් එන්නම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ජය වේවා.